ඉසා කියන්නේ ශීරපායි සත්වෙක්. ඒ කියන්නේ කිරි බීලා වැඩෙන සත්තු. පොඩි කාලේ මව් කිරි බිව්වට පස්සෙත් අපි කිරි රසට ආස වෙනවා. ඒ නිසා අපි වැඩිහිටියන් වුණාට පස්සේ හරක්ගේ කිරි බොන්න පුරුදු වෙනවා. දොවා ගන්න හරක් කිරිවල 88%ක්ම තියෙන ජලය. ඊට 12ක් පමණයි පෝෂණ සංඝටක තියෙන එකෙන් 3%ක් ප්‍රෝටීන්, ෆැට් නැත්තම් තෙල්, ඊට අමතරව තියෙන ලවණ. පෝෂණ ද්‍රව්‍යයක් විදිහට දියර කිරිවත් පිටි කිරිවත් අරගෙන වැඩක් නැහැ 88%ක්ම තියෙන ජලය. ඔකේ පුරාම මේ කිරි බොන්න ආසයි ඉන්නවා. හැබැයි දිනු රටවල මේ කිරි බොන්නේ දියර කිරි විදිහට. ලංකාව වගේ 3 වෙනි ලෝකේ රටවලට දියර කිරි බීමේ හැකියාවක් නැහැ හැමෝටම මොකද මිල වැඩි. ඒ නිසා අපි පුරුදු වෙනවා මේ පිටි කිරි බොන්න. මිල අඩුයි කල්පවත්ම වැඩි. කොහොමද පිටිකිරි හදන්නේ? කොහොමද මේ පිටිකිරි හදන්නේ? දියර කිරිවල තියෙන 88%ක් වන ජලය වාෂ්ප කරන්න ඕනේ. ඒ වෙනුවෙන් දැඩි පීඩනයක් යටතේ වැඩි උෂ්ණත්වයක් යටතේ රත් කරනවා. කළා වාෂ්ප වෙන වතුර වැඩි පීඩනයක් යටතේ තියෙන තාපදායී පරිසරයකට යොදා හැරුණාට පස්සේ ස්ප්‍රේ කරාට පස්සේ ඒක පිටි බවට පත් වෙනවා. අපි දන්නවා ප්‍රෝටීන වැඩි තාපයක් යටතේ විනාශ වෙලා යනවා. ඒ වගේම තෙල් උණු වෙන්න ගන්නවා. මේ දේ පිටිකිරිවලට හොඳ නැහැ. ඒක මේ හදන කම්පැනි දන්නවා. ඒක නිසා ඒගොල්ලෝ මුලින්ම කරන්නේ මේ ප්‍රෝටීන් සහ ෆැට් නැත්තම් තෙල් ඉවත් කරනවා. ඉවත් කරන තෙල් වලින් බටර් කරන ප්‍රෝටීන් වලින් වේ ප්‍රෝටීන් නැත්තම් කාය වර්ධනය කරන අය බොන ප්‍රෝටීන් පිටි හදනවා. ඉවත් කරපු ප්‍රෝටීන් සහ තෙල් වෙනුවට නැවතත් මේ කිරි වලට මේවා ආදේශ කරන්න ඕන. අපි කියනවා මේකට ඇඩල්ටරින් කියලා. ආහාර ද්‍රව්‍යයක නොතිබුණු දෙයක් බාහිරින් එකතු කිරීම ඇඩල්ටරින්. මේ වෙනුවෙන් ඔවුන් ප්‍රෝටීන් සහ තෙල් එකතු කරනවා. කුළු තෙල් එකතු කරනවා. එලමයින් එකතු කරනවා ප්‍රෝටීන් විදියට. මේවා ඌරන්ගෙන් ගන්න ප්‍රෝටීන්. ලංකාවට පිට රටින් එන පිටි කිරි ජර්මනියේදී පරීක්ෂා කරලා හොයාගෙන තියෙනවා ෆාම් ඔයිල් අඩංගුයි කියලා. අයි ඒක ලංකාවේ පරීක්ෂණයකින් එහෙම නැහැ කියලා ඔප්පු කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ ප්‍රමිති කාර්යාංශයෙන්. ඒ ගැන වැඩි කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ නඩුවක් තාම යන නිසා. මේ දෙයක් කියන්න ඕන මේ ප්‍රමිති කාර්යාංශයේ සභාපතිනියම තමයි කලින් දවසේ කිව්වේ විස පොඩ්ඩක් කෑවට කමක් නැහැ කියලා. එයා ඉන්න කාලේ තමයි මේක ප්‍රශ්නයක් නැහැ කියලා වෙලා ඔප්පුනේ. අද මේ ෆාම් ඔයිල් තියෙනවා නම් එකකින් වෙන්න පුළුවන් හානිය. ෆාම් ඔයිල් වල සැචුරේටඩ් ෆැට් වැඩි. ටික තාපයක් යටතේ සිස් තත්ත්වයේ තියෙන ෆැටි ඇසිඩ් ට්‍රාන්ස් තත්ත්වයට පත් වෙනවා. ශරීරයට අහිතකරයි. කොලෙස්ටරෝල් හදන්න පුළුවන් පිළිකා කාරක වෙන්න පුළුවන්. ඒ තියෙන දිනකට කොච්චර නවසීලන්තයක දියර කිරි ප්‍රමාණය නිපදවනවද කියන එක. උතුම් 525,000ක්. මේ දියර කිරි ප්‍රමාණය සමාන ප්‍රමාණයක් ඔවුන් පරිභෝජනය කරනවා. ලංකාවට පිටි කිරි එවනවා මෙට්‍රික් ටොන් 85,000ක්. ඒ රටවල ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ දියර කිරි. ඒ වගේ රටවල් වලට ඒගොල්ලෝ එවන්නේ පිටි කිරි. ඇත්තට මේ පිටි කිරි බීම අත්‍යවශ්‍යද? කොහෙත්ම නැහැ. පැඩුණු මිනිසෙකුට කිරි බීම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. අපි මේක සිගරට් බොනෝ වගේ පුරුද්දක් ඇති කරගත් දෙයක්. කිරි පිටි වල තියෙන පෝෂණ ද්‍රව්‍ය පිටින් එකතු කරපුවා. පෝෂණ ද්‍රව්‍ය වෙනත් ආහාර වලින් ස්වභාවික ආහාර වලින් අපිට ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ පිටි කිරි වලට යොදන ෆැටි ඇසිඩ්. ඔබගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරනවා, LDL වැඩි කරනවා. හෘද රෝග ඇති කරන්න පුළුවන්. අධික තරබාරු ඇති කරනවා. හරයට මේ එකතු කරන ප්‍රෝටීන් ඇලර්ජික් වෙලා පීනස වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ සිස් තත්ත්වේ ඉඳලා ට්‍රාන්ස් තත්ත්වේ දක්වන සැචුරේටඩ් ෆැටි ඇසිඩ් වලින් පිළිකා කාරක ඇති වෙන්න පුළුවන් ඔක්සිකරණය වීම නිසා. වැඩි හිටියෙක් නම් ඔබට තීරණයක් ගන්න පුළුවන් මේක බොනවද නැද්ද කියලා. හැබැයි ඔබගේ දරුවන්ට මේක දෙනවද කියලා දෙපාරක් හිතන්න. මොකද ඔවුන්ට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඔබ තමයි ඔවුන්ට තීරණය කරලා ලබා දෙන්නේ. අපි සිගරට් බිව්වා කියලා දරුවන්ට සිගරට් බොන්න දෙන්නේ නැහැ.